ඉතින් මම ඉස්කෝලේ යනකොට නංගි මල්ලි මගේ යාළුවන්ට හිටියා ලොකු තැන ඉස්කෝලේ පිනා ඊට පස්සේ ගුණා ඊට පස්සේ ලේනා ඊට පස්සේ හරකා මී හරකා කොණ්ඩ කිරිල්ලි කහ කිරිල්ලි නැටිචි බටිචි ඔන්න ඔය විදිහට ඉස්කෝලේ තනි කරම සත්තු වත්තක් ඉතින් ඒ සත්තු ඇවිල්ලා උගන්වන්නේ කාටද හිතලා බලන්න ඔයාට මතකද ජීවිතේ කවදා හරි දවසක ඔයා ගුරුවරයෙකුට බැනලා තිනව එහෙම නැත්නම් ගුරුවරයෙකු විවේචනය කරලා තිනව ඔයාට මතකද එහෙම නැත්නම් ඔයාට මතකද ඔයාගේ ගණිත ලකුණු අඩුයිද අද මම මේ දෙක අතර සම්බන්ධතාවය කියලා දෙන්නම් ඔයාට ඇයි ගණිතයේ ලකුණු අඩුුනේ ගුරුවරුන්ට බැනපු නිසාද කියන එක පිළිබඳව තමයි අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ ඇත්තටම කියනවා නම් ගිමල්ලි මේ දෙක ඉන්ටර්කනෙක්ටඩ් ඒ කියන්නේ මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා ඔයා කාට හරි ගුරුවරයෙකුට බැන්නොත් ඔයාට ඒ විෂය සඳහා අඩු ලකුණක් තමයි විභාගෙදී ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් මේක මම ඉතාමත් සරලව කියලා දෙන්නම් වෙන්නේ කොහොමද කියලා ගණිතයේ විෂය අරගෙන. ඉතින් මම උගන්වන්නේ ගණිතයේ විද්‍යාව. ඉතින් නංගි මල්ලි මේ ගණිතය කියන විෂය ගත්තට පස්සේ මම ඒ ගණිතයේ විෂය දිහා බලන්නේ කලාත්මකයෙන්. ඒකට හේතුව තමයි ගණිතය කියලා කියන්නේ කලාත්මක විෂයක්. ඉතින් අපි දන්නවා කලාව කියන දේ හැමෝටම පිළිထන්නේ නැහැ. ඒ වගේම තමයි ගණිතය කියන එකත් කලාවක් නිසා ඒකත් හැමෝටම පිළිထන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම අද කියලා දෙන්නම් ඇයි මේ ගණිතයේට ළමයින්ට ලකුණු අඩු. ඒකට හේතුව මොකද්ද කියලා. මොකද හේතුව ගොඩක් ළමයි මම දන්නවා පෞද්ගලිකවම ගුරුවරු විවේචනය කරනවා. ගුරුවරුන්ට බනිනවා. ඉතින් මේක දිගින් දිගටම ක්‍රියාවලියක් විදිහට කරගෙන යනකොට නම් ගියමල්ලි ඔයාගේ ගණිත ලකුණු මට්ටම එන්න එන්න බලාගෙන ඉදදී අඩු වෙනවා. ඒකට හේතුව මනෝවිද්‍යාත්මක පැත්තෙත් මම මේ වීඩියෝ එක යටතේ ඔයාලට කියලා දෙන්නම්. කොහොමද ඒක වෙන්නේ කියලා. ඉතින් මම ගණිතයේ විෂය සම්බන්ධව කතා කරන මේ දෙය අනිකුත් සියලුම විභාග අනිකුත් සියලුම විෂයන් වලටත් අදාළ ඒක අමතක කරන්න එපා. ඉතින් මම මෙතනදී විශේෂයෙන්ම ගණිතය වගේ විෂයක් තෝරගන්න හේතුව තමයි ගණිතය තමයි ඔයාලා ඉගෙන ගන්න විෂයන් අතරින් ගොඩාක් කලාත්මක විෂයක් විදිහට මම දකින්නේ. ඉතින් ඒක නිසා මේ කලාත්මක විෂයක් ඔයාගේ ඇඟට දැනෙන්න නම් ඔයාගේ ඇඟට ලබා ගන්න නම් අද මම මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වෙනවා. ඒ තමයි ඔයා ගුරුවරයෙක් විවේචනය කරනවා නම් ගුරුවරයෙක් නැති තැන ගුරුවරයාට මඩ ගහනවා නම් ගුරුවරයාට බයිනවා නම් ඒකේ ප්‍රතිවිපාක අනිවාර්යයෙන්ම ඔයාට විභාගෙදී ලැබෙනවා. ඉතින් ඒක තමයි ප්‍රධාන වැදගත්ම කාරණේ වෙන්නේ. ඉතින් සරලව කිව්වොත් ඔයා කවදා හරි කිසියම් ගුරුවරයෙක් කිසියම් තැනකදී විවේචනය කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ ගුරුවරයා උගන්වන විෂය එපා වෙනවා. ඒ සඳහා තියෙන ආශාව නැති වෙනවා. අවසානයේ එහි ප්‍රතිඵලයක් විදියට ඔයාට ඒ විෂය සඳහා අඩු ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. අඩු ලකුණක් ලබා ගන්න තමයි හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේකට හේතුව මම මනෝවිද්‍යාත්මක පැත්තෙන් මේ විදියට පැහැදිලි කරන්නම්. ඔයා කාලයක් තිස්සේ ඔයාගේ ගුරුවරයෙකුට බයිනවා නම් එහෙම නැත්නම් ගුරුවරයා විවේචනය කරනවා නම් ආතල්ලකට වෙන්න පුළුවන් සිරාවට වෙන්න පුළුවන් මේ මොන ආකාරයෙන් වෙන්නත් එකම බකට් එකට තමයි අයිති වෙන්නේ ඔයා මොන ආකාරයෙන් වෙන්නත් අවසානයේ ඒක මනසට යන්නේ ඔයා ගුරුවරයාට බැන්න කියන සංකල්පයත් සමග ඉතින් ඒක නිසා ඔයා කාට හරි ගුරුවරයෙකුට බනින අවස්ථාවවලදී ඔයා හිතන්න ඕන ඒකේ ප්‍රතිඵල ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා විශේෂත්වය තමයි නංගි මල්ලි ඔයා කිසියම් ගුරුවරයෙක් විවේචනය කරොත් බැන්නොත් ඒ ගුරුවරයාට කිසිම හානියක් වෙන්නේ නැහැ ඒකේ හානිය වෙන්නේ ඔයාට. ඉතින් ඒක වෙන හැටි මම මේ විදියට කියලා දෙන්නම්. ඔයා කාලයක් තිස්සේ ඔයාගේ ගුරුවරයාව විවේචනය කරනවා නම් ගුරුවරයාට බයිනවා නම් ආතල්ලකට හෝ සිරාවට ඒක කාලයක් තිස්සේ ඔයාගේ මනසට යනවා. ඉතින් එහෙම කාලයක් තිස්සේ යනකොට ඉතින් හිත දන්නේ නැහැ නංගි මල්ලි ඔයා මේක ඇත්තටමද කිව්වේ බොරුවටද කිව්වේ. හිත ඒක ඇත්තටම අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ කාලයක් යනකොට නංගි මල්ලි ඔයාට නොදැනීම ඔයාගේ හිත විසින් ඒ ගුරුවරයාට තියෙන ආශාව එහෙම නැත්නම් ගුරුවරයා උගන්වන දෙයට තියෙන ආශාව එන්න එන්න අඩු වෙනවා. ඉතින් ඔයා මුලින්ම ගුරුවරයෙක්ට බනින්නේ හරි විවේචනය කරන්නේ සමහර විට ආතල්යකට වෙන්න පුළුවන් යාළුවෙක් එක්ක හිනා වෙන්න පුළුවන්. හැබැයි ඔක ටික කාලයක් කරගෙන කරගෙන යනකොට ඔයාගේ හිත ඔයාටත් නොදැනීම නංගි මල්ලි ඒක සීරියස් ගන්නවා. එහෙම සීරියස් ගත්තට පස්සේ ගුරුවරයාත් එක්ක නේ මෙතෙන්දි ප්‍රශ්නේ තියෙන්නේ ගුරුවරයා උගන්වන විෂය ගුරුවරයා ඔයා ඉස්සරහවිලා උගන්වනකොට ඔයාට මුලින්ම ගුරුවරයා එපා වෙනවා. ඉතින් ගුරුවරයාට බනිනවා ගුරුවරයාට ආස නැහැ. ටික කාලයක් මේක යනකොට ඔයාගේ මනස අල්ලගන්නවා ගුරුවරයා හොඳ නැත්තම් ගුරුවරයා උගන්වන විෂය කරුණුත් හොඳ නැහැ කියලා. ඉතින් ඒක නිසා මේකේ ප්‍රතිඵලයක් විදියට ඔයාට ගුරුවරයා උගන්වන විෂයත් එපා වෙනවා.
ඉතින් මෙන්න මේ විදිහට තමයි නම් ගිය මල්ලි ඔයා මුලින් යාළුවොත් එක්ක විහිළුවට පටන් ගන්න මේ ගුරුවරු විවේචනය කරන්න ගුරුවරට නම් හදන එක මුලින් ආතල්යකට පටන් ගත්තට ටික කාලයක් යනකොට ඒක මනස සීරියස් අල්ල ගන්නවා ඒකේ ප්‍රතිඵලයේ විදිහට අදාළ විෂය එපා කරනවා ඒකේ ප්‍රතිඵලයේ විදිහට නම් ගිය මල්ලි ඔයාට විභාගයට ගිහිල්ලා අදාළ විෂයයට සඳහා ඔයාට ඉහළ ලකුණක් ලබා ගන්න බැරි වෙන තත්වයට තරම් ඒකේ ප්‍රබලතාවය වැඩි වෙනවා ඉතින් අපි සාමාන්‍ය කතාබහේදී කියනවා සින්දු කියන්නේ හැමෝටම බෑ ඒක පිළිටන්න ඕන චිත්‍ර අඳින්න හැමෝටම බෑ ඒක පිළිටන්න ඕන ඒ වගේම මම අද ඔයාට කියනවා ගණිතය කියන එකත් හැමෝටම බෑ ඒක පිළිටන්න ඕන හැබැයි ඒක පිළිටන එක වළක්වගෙන තියෙන්නේ ඔයාම තමයි ඔයා සහ ඔයාගේ යාළුවෝ එකතු වෙලා ගුරුවරු විවේචනය කරනවා නම් ඔයාට ඒක සිද්ධ වෙන එක කිසිම කතාවක් නෙවෙයි අනිවාර්යයෙන් මේක වෙනවා ඔයාට ගණිතේ පිළිටන්නේ නැහැ ඒක නිසා ගණිතය මූලික කොටගත් සියලුම විෂයන් වල මේක අදාළ වෙනවා ඔයා ඒ කිසියම් ගුරුවරයෙකුට බැන්නොත් හෝ විවේචනය කරොත් ඒ විෂය උගන්වන ගුරුවරයා උගන්වන දැනුමත් ඔයාට ලබා ගන්න හැකියාවක් නැහැ ඉතින් සුවිශේෂීම කාර්යය තමයි ඔයා කිසියම් ගුරුවරයෙකුට බැන්නොත් ඒ ගුරුවරයා උගන්වන විෂය සඳහා විභාගයට ගිහිල්ලා ලිව්වට පස්සේ අඩු ලකුණක් තමයි ඔයාට ලබා ගන්න හැකියාව ලැබෙන්නේ ඉතින් නංගි මල්ලි මුලින් අපි සිරාවට නෙවෙයි අපි ආතල්යකට hina වෙන්නේ යාළුවොත් එක්ක තමයි ගුරුවරුන්ට නම් හැදුවේ ගුරුවරුන්ට නම් කිව්වේ බෑන්නේ විවේචනය කරේ හැබැයි මේකේ ප්‍රතිඵලයක් විදිහට අපටම තමයි අනිත් පැත්තට ලැබෙන්නේ විභාගය සඳහා අඩු රිසල්ට් එකක් ලැබෙන්න ප්‍රධානම හේතුව තමයි ගුරුවරුන්ව විවේචනය කිරීම ඉතින් ඔයත් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන් එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන් එහෙම කෙනෙක් නම් ඔයා අදේ ඉඳලා හොඳ තීරණයක් ගන්න අදිෂ්ඨාන කරගන්න කිසිම ගුරුවරයෙකුට බනින්නේ නැහැ විවේචනය කරන්නේ නැහැ ආතල්යකට ජෝක් එකකටවත් කිසිම ගුරුවරයෙකුට නමක් හදන්නේ නැහැ නමක් කියන්නේ නැහැ කියලා. ඉතින් මම ඉස්කෝලේ යනකොට නංගි මල්ලි මගේ යාළුවන්ට හිටියා ලොකු තැන ඉස්කෝලේ පිනා ඊට පස්සේ ගොනා ඊට පස්සේ ලේනා ඊට පස්සේ හරකා මීහරකා කොණ්ඩ කිරිල්ලි කහ කිරිල්ලි නැටිච්චි බට්ටිච්චි ඔන්න ඔය විදිහට ඉස්කෝලේ තනි කරම සත්තු වත්තක්. ඉතින් ඒ සත්තු ඇවිල්ලා උගන්වන්නේ කාටද? හිතලා බලන්න. ඉතින් මම ඉස්කෝලේ යන කාලෙත් ඒ වගේ දේවල් තිබුණා. ඉතින් මම දන්නවා ඔයාලගේ මේ කාලේ ඇතුළත ඉස්කෝලේ ගුරුවරුන්ට ඒ වගේ නම් ගොඩක් හදලා ඇති කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා ඔයා මේ වගේ වචන කියන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ කියනවා වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ යාළුවන්ට බලන්න මොකද පිහිටුවොත් තමයි ගණිතය වගේ විෂයක් නිවැරදිව ඉලක්කයකට යන්න හැකියාව ලැබෙන්නේ. ඒ සාමාර්ථයක් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ ඔයාට ගණිතය උගන්වන ගුරුවරයා ඔයා හොඳටම විශ්වාස කරනවා. ඉතින් ඔයාගේ ගණිතය උගන්වන ගුරුවරයා ඔයාට බොරුවක් ඉගැන්වුවා වුණත් ඔයාට පුළුවන් වෙන්න ඕන ගුරුවරයා විශ්වාස කරන්න. අන්න ඒ විශ්වාසය තමයි නංගි මල්ලි ලොකු රිසල්ට් එකකට යන්න හේතුවක් වෙන්නේ. ඉතින් ගුරුවරයෝ අපි දන්නව බොරු උගන්වන්නේ නැහැ. හැබැයි ගුරුන්ටත් අකුරු වරදී කියලා සංකල්පයක් තියෙනවා. සමහර අවස්ථාවලදී වරදින්න පුළුවන්. හැබැයි ගුරුවරු බොරු කියලා දෙන්නේ නැහැ. ඉතින් ගුරුවරු බොරු කියලා දෙන්නේ නැති නිසා ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ගුරුවරයා විශ්වාස කරා කියලා. ඔයා මතක තියාගන්න නංගි මල්ලි ඔයා ගුරුවරයාව විශ්වාස කරන තරමට තමයි ඔයාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඔයා ගුරුවරයාට බැනලා විවේචනය කරලා ආතල්යකට හරි නමක් හදලා විභාගයට ගිහිල්ලා වාක්‍ය 10ක් ලියනවා නම් අනිවාර්යයෙන්ම වාක්‍ය 10ට ලැබෙන්නේ ඍණ ලකුණු 10ක්. එතකොට කෙනෙක් වාක්‍ය 60ක් ලියනවා නම් ඍණ 60ක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයා ලකුණ 100ම ගන්න ලිව්වත් 100න් 60ක් අඩු වෙලා ඔයාට 40 ලැබෙන්නේ. ඉතින් ඒ සාමාර්ථයක් කවදාවත් ගන්න වෙන්නේ නැහැ ගුරුවරයෙක් විවේචනය කරොත්, ගුරුවරයෙක්ට නමක් හැදුවොත්, ගුරුවරයෙක්ට ගැටලුවක් වෙන විදිහට කතා කරොත් ඒක ඔයාට අනිත් පැත්තට ලැබෙනවා. ඉතින් ඒක නිසා ගුරුවරයාව විශ්වාස කරන්න, ගුරුවරයාත් එක්ක පුළුවන් තරම් සහයෝගයෙන් කටයුතු කරන්න. එහෙම වුණොත් ගුරුවරයාට ඔයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඔයාට ගුරුවරයා ගැන විශ්වාසයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධය තමයි ඔයාගේ ප්‍රතිඵලය ගොඩාක් ලොකු තැනකට අරන් යන්න හේතුවක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා බන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා ගුරුවරුන්ට නම් හැදුවේ නැති වෙන්න පුළුවන්. ගුරුවරුන්ට නම් වලින් කතා කරේ නැති වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ එහෙම කතා කරනවා නම් අනිවාර්යයෙන් මේ අයට කියන්න කවදාවත් මේ වැඩේ කරන්න එපා කියලා. මොකද මේ විදිහට කරොත් ඒ විෂය එයාට බැරි වෙනවා. ඒක කතා දෙකක් නැහැ. මේක අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂව සිද්ධ වෙන නිසා තමයි මම ඔයාලට මේක කියන්නේ. ඒ වගේම මගේ යාළුවොත් මේක ලංකාව පුරා ඉන්න අය මට කියලා තියෙනවා මේක මේ විදිහටම සිද්ධ වෙනවා කියලා. ඒක නිසා ගණිතය කියලා කියන්නේ කලාත්මක විෂයක්. මේ කලාත්මක විෂය හැමෝටම පිළිටන්නේ නැහැ. ඔයාට ඒක පිළිටන්නේ නැත්නම් ඔයාට මේ විදිහට පිළිටලා නැත්නම් ගණිතයට අඩු ප්‍රතිඵලයක් නම් තියෙන්නේ පිළිටලා නැති වෙන්න පුළුවන්.
පිහිටලා නැති නිසා ඔයාට පුළුවන් ඒ පිහිටීමේ හැකියාව ලබා ගන්න ගුරුවරුන්ට බණින එක නවත්තන්න. නම් වලින් කතා කරන එක නවත්තන්න ආතල්ලකට වෙන්න පුළුවන්. මේ ආතල්ලකට උනත් මම අර කිව්වෙ මනස ඒක අල්ලගන්නේ සීරියස් විදියට. ඊට පස්සේ ඔයාට බෑඩ් ඩිෆෙක්ට් එකක් තමයි දෙන්නේ. අඩු රිසල්ට් එකක් තමයි දෙන්නේ එක්සෑම් එකට ගිහිල්ලා විභාගය සඳහා ලියනකොට. ඉතින් ඒක නිසා අද වීඩියෝ එකේදී මට කියන්න ඕන වෙන නංගි මල්ලේ ගණිතේ කලාත්මක විෂය ගණිතයට අඩු ලකුණක් ගන්න ප්‍රධානම හේතුව තමයි ලංකාවේ බහුතරයක් ගණිත ගුරුවරුන්ට ලංකාවේ ඉන්න නංගිලා මල්ලා බනිනවා 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 නම් හදනවා ඒවත් එක්ක කතා කරනවා යාළුත් එක්ක ආතල් ගන්නවා මෙන්න මේ හේතුව නිසා සියලු දිනාටම ගණිතය සඳහා අඩු ලකුණක් ලැබෙන්න ඒක ප්‍රධානම හේතුවක් වෙනවා ඊළඟ කාර්යය තමයි ගණිත උගන්වන ගුරුවරයා විශ්වාස කරන්න ඕනේ ගණිතය විතරක් නෙවෙයි සියලුම විෂයන් වලට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම සියලුම ගුරුවරු විශ්වාස කරන්න ඕන ඒ ගුරුවරන්ට ආදරය කරන්න ඕන අන්න ඒ අපි ලබා දෙන ආදරේ තමයි විභාගයට ලකුණු බවට පරිවර්තනය වෙලා ලැබෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන එකවත් අඩුම තරමේ විශ්වාස කරන්න ඔයා ගුරුවරුන්ට බයින එකයි ඔයාගේ ප්‍රතිඵලය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඉතින් ඒ තර්කේ මම සම්පූර්ණයෙන්ම බිඳිනවා. හේතුව තමයි මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒකට හේතුව තමයි ගණිතය කියලා කියන්නේ කලාත්මක විෂයක්. මේක හැමෝටම බෑ හැමෝටම බෑ. හැබැයි ඔයාට බැරි හේතුව ඔයා දැන් අඳුරගෙන ඉන්නේ. මේ අඳුරගත්ත දේ තවදුරටත් පවත්ව ගන්න එපා. එතකොට එන්න එන්න රිසල්ට් අඩු වෙනවා. ඉතින් ඒක නිසා ලංකාව පුරා ඉන්න මගේ ආදරණීය නංගිලා මල්ලාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා කිසිම ගුරුවරයෙකුට බනින්න එපා. කිසිම ගුරුවරයෙකු විවේචනය කරන්න එපා. කිසිම ගුරුවරයෙකුට නම් හදන්න එපා. නම් හදපියෝ කියන්නත් එපා. ඒක නිසා මේ විදිහට වැඩ කරොත් නංගි මල්ලේ ඔයාට ඕනම විෂයක් සඳහා ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. මොකද ඔයා ගුරුවරයා විශ්වාස කරනවා, ගුරුවරයා ඔයා විශ්වාස කරනවා. එතකොට ගුරුවරයා ඔයා ඉස්සරහට ඇවිල්ලා උගන්වනකොට ඒ උගන්වන හැම කරුණක්ම නංගි මල්ලේ ඉතාමත්ම නිරවුල්ව ඔයාගේ මනසට යනවා. ඉතින් මේ විදිහට වැඩ කරන්න, ඒ විදිහට වැඩ කරොත් ඔයාට ලස්සනම ලස්සන රිසල්ට් එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. එක විෂයකට නෙවෙයි, ගණිතය විතරක් නෙවෙයි, සියලුම විෂයන් වලට අදාළ. ඉතින් ඒක නිසා මට සාරාංශයක් විදිහට කියන්න තියෙන නංගි මල්ලි කිසිම ගුරුවරයෙකුට බනින්න එපා. ඔයාට උගන්වන ගුරුවරයෙකුටවත්, ඔයාට උගන්වන්නේ නැති ගුරුවරයෙකුටවත් කිසිම වචනයක් කියන්න එපා. මොකද හේතුව මේ ලෝකේ සියලුම වෘත්තිකයන් සියලුම රැකියාවල ඉන්න පුද්ගලයෝ නිර්මාණය කරේ කවුරු විසින්ද? ගුරුවරු විසින්. ඉතින් ඒක නිසා මේ ලෝකේ පැවැත්මක් තියෙන නම් ගුරුවරු තියෙන්න ඕන. අපි ගුරුවරුන්ට ආදරය කරන්න ඕන. අපි තාමත් ගුරුවරුන්ට ආදරේ, ගුරුවරු අපට ආදරේ. මෙන්න මේ ගුරුවරුන්ගෙන් අපට ලැබෙන ආශිර්වාදේ නම් ගිමල්ලි වෙන කිසිම දෙයකින් අපට ලබා ගන්න බැරි තරම් ගොඩක් වටින දෙයක්. ඉතින් මේ ගුරුවරුන්ගෙන් ලැබෙන ආශිර්වාදය ඔයාට ලබා ගන්න නම් ඔයා මුලින් කැපකිරීමක් කරලා ගුරුවරුන්ට ආදරය කරන්න, ගුරුවරයා විශ්වාස කරන්න. එතකොට ගුරුවරයා බොරුවක් ඉගන්වත් ඔයාට ගුරුවරයා කෙරෙහි විශ්වාසය පොඩ්ඩක්වත් පළඳු වෙන්න බැහැ නංගි මල්ලි. හරියට ඔයා ගුරුවරයාව විශ්වාස කරනවා නම් ඔයාට ගුරුවරයා කෙරෙහි කිසිම අවිශ්වාසයක් ඇති වෙන්න බැහැ. ගුරුවරයා බොරුවක් බොරු විෂය කරුණක් ඉගන්වුවා වුණත්, මම කියන්නේ විෂය කරුණු ගැන නෙවෙයි ගුරුවරයා ගැන. ඒක නිසා ගුරුවරයා බොරු විෂය කරුණක් ඉගන්වුවත් ඔයාට ගුරුවරයා කෙරෙහි තියෙන විශ්වාසය නම් කඩ වෙන්න බැහැ. ඉතින් ගුරුවරයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා සමහර වෙලාවට විෂය කරුණු වැරදියට ගන්නනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ කරුණ නිසා ගුරුවරයාව අවිශ්වාස කරන්න එපා. ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැ නම් ගිමල්ලේ ගුරුවරයා උගන්වන සියලුම විෂය කරුණු පිළිගන්න ඕන කියලා. ඉතින් ගුරුවරයාගේ සමහර වෙලාවට පෞද්ගලික ප්‍රශ්නයක් නිසා සමහර අවස්ථාවලදී වැරදි විෂය කරුණක් එළියට ආවා කියන්නකෝ. ඒ වෙලාවට ඔයා වැරදි විෂය කරුණ විශ්වාස කරලා ඒක හරි කියන එක නෙමෙයි මම මෙතෙන්ද කියන්නේ. ඔයාට පුළුවන් මේ වෙලාවේ තර්ක කරලා ඒක මෙහෙම වෙන්න ඕන නේද, ඇයි මේක මෙහෙම වුනේ නැත්තේ කියලා තර්ක කිරීම හැකියාවක් තියෙනවා. ඉතින් විෂය කරුණු ගැන නෙවෙයි මම දැන් කතා කරන්නේ, ගුරුවරයා ගැන. ඉතින් ගුරුවරයා වැරදි විෂය කරුණක් ඔයාට කිව්වත් ඔයාට ගුරුවරයා ගැන තියෙන විශ්වාසය නම් පළඳු කරගන්න එපා. ඉතින් ගුරුවරයා උගන්වන වැරදිදී අපි ඉගෙන ගන්න ඕනේ කියන එක නෙවෙයි මම මෙතනද කියන්නේ. මම කියන්නේ ගුරුන්ටත් අකුරු වරදී කියන දේ දැනගෙන ගුරුවරයා යමක් වැරදියට උගන්වපු අවස්ථාවේදී වුණත් ගුරුවරයාව අවිශ්වාස නොවන විදියට ඔයාගේ විශ්වාසය හදවතේ තියෙන්න ඕන. ඉතින් මම හිතනවා නම් ගිමල්ලේ අද වීඩියෝ එක යටතේ ඔයාට හෝ ඔයාගේ යාළුවන්ට දෙන්න පුළුවන් පණිවිඩයක් ඔයා ලබා ගත්තා කියලා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරයි කියලා විශ්වාස කරනවා නංගිලා මල්ලිලා හැමෝම. සමහර විට ඔයා ගුරුවරුන්ට මේ විදිහට කතා කරනවා වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඔයාගේ යාළුවෝ මේ විදිහට කතා කරන නිසා ඔයා WhatsApp, Viber, Facebook වගේ group වල ඉන්න පුළුවන්, ඔයාගේ යාළුවෝ ඉන්න groups වල ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ group වල ෂෙයා
ෂෙයා කරන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම. ඉතින් ඒ අයටත් වටින කරුණ තමයි අද මම මේ වීඩියෝ එක හරහා ලබා දුන්නේ. ඉතින් ඒක නිසා ෂෙයා කරයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එක පහලින් තියෙන රතු පාට subscribe button එක සහ ඊට එහා පැත්තේ තියෙන bell icon එක දෙකම click කරලා තියාගන්න. එතකොට මම දාන ගණිත videos වගේම සාමාන්‍ය පෙළ විභාගයේ සියලුම විෂයන් වලට ඒ සාමාර්ථයක් ගන්න කොහොමද වැඩ කරන්න ඕනි කියන videos විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ඔයාගේ ළඟටම ගෙන්වා ගැනීම හැකියාව ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි නම් ගිබල්ලි මේ වෙලාව මතක් කරන්න ඕන ගණිතයේ විෂයට අදාළ අනුමාන ප්‍රශ්න මම දාලා තියෙනවා පාස් මී වීඩියෝ ඇප් එකට. ඔයා පාස් මී සහ පාස් මී වීඩියෝ කියන ඇප්ස් දෙක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් දැන්ම ඩවුන්ලෝඩ් කරන ප්ලේ ස්ටෝර් එක හරහා ඒ වගේම ඇප්ස් දෙක සඳහාම ඩයලොග් නම්බර් එකක් පාවිච්චි කරලා රෙජිස්ටර් වෙන්න. ඒ විදිහට රෙජිස්ටර් වෙන අයට තමයි මේකේ තියෙන සියලුම මිලියනක් වටින දැනුම ලබා ගැනීම හැකියාව තියෙන්නේ. ඉතින් මේක මතක් කරන ගමන් අදට සමු ගන්නවා සියලුම දෙනාට ජයග්‍රහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබ දැන්ම පාස් මී ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. පාස් මී ඉගෙන ගන්න හොඳම විදිහ.